අයිබුවන් කරපිලි ගන්න ඩිසනටිසිගේ තවත් විඩියකට අදමවාට කියල් දෙන්නේ වල ලෝගත් මෙන්න මේගේ කිව්බයක් එම නත්තම් පිලෝ ස්ටයිල් එකට හදාගනික හොද කියලා එන්න වැඩි කතා අපම වීඩිය කියලා මුලිම අපි කැමති පොටෝෂොප් වර්ෂන් එක ඕපන් කරගන්න ඕනේ. අමාද යූස් කරන්නේ ෆොටෝෂොප් CC 2020 software එක. ෆොටෝෂොප් ඕපන් කරගෙනම ෆයිල් වලටගේ new document එකක් ගන්නවා. අම්ම දැන් දිගන්නේ අඟල් 10 10 document එකක්. ඒකට මෙතන width එක height එක ඇතුළේ දැනට අඟල් 10ක් දීලා okay කරන්න. ඊළඟට අපි 3D cube එක විතරක් බලාපොරොත්තු වෙන shape එකක් කරගන්න ඕනේ. ඒකට මම tool bar එකේ තියෙන මේ රවුන්ඩඩ් රෙක්ටැන්ගල් ටූල් එක යූස් කරනවා. ඒ ටූල් එක සිලෙක්ට් කරලා මෙතන රේඩියස් කේන්දරට අපි දාගන්න ඕනේ පික්සල් 500ක්. ඊට පස්සේ ස්ටොක් කලර් එක අයින් කරලා ෆිල් එක විදියට බ්ලැක් කලර් දාගන්නවා. ඊළඟට දෙන ඔයාලට මේ ෂේප් එක ඇඳ ගන්න. ඒකට මම ලේසර් ක්‍රමයක් කියන්නම්. ඒක තමයි මේ ඩොකියුමන්ට් ටේබල් එක වගේ ක්ලික් කරපුවා මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඒ වින්ඩෝ එකේ මෙතන තියෙන වැලියු වලට ඔයාලට ඕන සයිස් එක දීලා ඕකේ කරන්න දෙන්නේ. එතකොට ඔයාලට ඔටෝම ෂේප් එක ගන්න පුළුවන්. මම මෙතනදී අඟල් 8ක් දීලා ඕකේ කරගන්නවා. ඊට පස්සේ මූ ටූල් එක යූස් කරලා මේක සෙන්ටර් කරගන්න ඕනේ. මම කලින් රේඩියස් 500ක් දීපින් තමයි මේ වගේ කෝණයක් ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මීටරයක් කෝණයක් ඕන නම් ඊට වඩා වැඩි රේඩියස් ගන්න දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 3D cube එකට හරියන්නේ මේ වගේ කෝණයක් තමයි. අම ඊළඟට මේ කියුබ් එක දාන බලාපොරොත්තු වෙන ලෝගෝ එක ඕපන් කර ගන්නවා. අමම දාන බලාපොරොත්තු වෙන මෙන්න මේ ලෝගෝ එක. ඊළඟට මේ ලෝගෝ එක බෑක්ග්‍රවුන්ඩ් එකවල වෙන් කර ගන්න ඕනේ. ඒකට ක්‍රම ගොඩක් තියෙනවා. මම අදම යූස් කරන්නේ ක්වික් සෙලෙක්ෂන් ටූල් එක. මේ විදිහට සිලෙක්ට් කරගෙන කන්ට්‍රෝල් ප්ලස් ජේ ප්‍රෙස් කරලා මේක ඩුප්ලිකේට් ලේයර් එකක් ගන්නවා. ඊට පස්සේ මේ ලෝගෝ එක අපේ මේන් ඩොකියුමන්ට් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ කන්ට්‍රෝල් ප්ලස් T ප්‍රෙස් කරලා මේකේ ෆී ට්‍රාන්ස්ෆෝම් අරගෙන කියුබ් එක ගැලපෙන විදිහට මේක සයිස් කර ගන්න ඕනේ. හරි, ඊළඟට මේ රෙක්ටැන්ගල් එකේ කලර් එක චේන්ජ් කර ගන්න ඕනේ. මම මෙතෙන්දි මේ ෂේප් එකට දාන්නේ ග්‍රේඩියන්ට් එකක්. ඒකට මම ලේබල් රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩින් ඔප්ෂන් අරගෙන මේ ග්‍රේඩියන්ට් ඕවර්ලේ කියන එක සිලෙක්ට් කරගන්නවා. එතනින් ඔයාලගේ ලෝගෝ එකට ගැලපෙන විදිහට මෙතනින් ග්‍රේඩියන්ට් එක දාගන්න පුළුවන්. ඔයාලම ග්‍රේඩියන්ට් එක දාද්දී සැලකිලිමත් වෙන්න ඕනේ ලෝගෝ එකට වඩා තද කලර් වලින් මේක දාන්න. ඒ කියන්නේ හાર્ඩ් කලර් වලින් මේ ග්‍රේඩියන්ට් එක දාන්න ඕනේ. මේ විදිහට ග්‍රේඩියන්ට් එක දාගෙන ඕකේ කරන්න. හරි, ඊළඟට මේ ෂේප් එක සිලෙක්ට් කරලා නිව් ලේයර් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ලේයර් එක උඩ රයිට් ක්ලික් කරලා මේ ක්‍රියේට් ටිපින් මාස්ක් එක දෙන්න ඕනේ. අපි නිව් ලේයර් එකක් කරන් කරන්න යන්නේ මෙන්න මේ දෙපැත්තේ ලයිටින් ටික දාගන්න. ඒක දාගන්න මේ ලේයර් එක සිලෙක්ට් කරලා බ්‍රෂ් ටූල් එක අරගෙන මෙතන බ්‍රෂ් සයිස් එක විදිහට දාගන්න ඕනේ පික්සල් 500ක්. ඒදර පික්සල් 500ක් දාගෙන මේ සොෆ්ට් රවුන්ඩ් කියන බ්‍රෂ් එක අරගෙන කලර් එක විදියට ලෝගෝ එකේ කලර් එක දෙන්න ඕනේ. මම මෙතනදී මගේ ලෝගෝ එකේ කලර් දෙකක් තියෙනින්දා වම් පැත්තට දාගන්න මේ කොළ පාට. ඊට පස්සේ Shift එක ඔබාගෙන මේ කෙරවලින් ටික් කරලා පල්ලෙන් ක්ලික් කරන්න. එතකොට බලන්න ඕන මෙතන තන කෙලින් පේන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දකුණු පැත්තටත් දාගන්න ඕනේ. ඒකට මම කලයක විදියට මගේ ලෝගෝ එකේ තියෙන නිල් පාට දාගන්නවා. ඒක කලින් වගේම හරි විදියට ඇඳ ගන්න ඕනේ. හරි, ඊළඟට අපි මේ ෂේප් එක යටින් කළු පාට ලයින් එකක් දාගන්න ඕනේ. ඒකට මම මෙතන බ්ලැක් කලර් සිලෙක්ට් කරලා අර විදියට ඇඳ ගන්නවා. ඊළඟට මුලටත් මේ වගේ දාගන්න ඕනේ.
ඒකට මේ දෙපැත්ත දව් කල දෙකට වඩ අඩු කල ගත්දා ගන්න ඕනේ. ඒකත් කලින් ඉදිරි මම මේ විදිහට දාගන්නවා. හරි දැන් ඒ ලේයරෙත් ඉවරයි. හරි ඊළඟට මේ ලේයර් දෙක සිලෙක්ට් කරලා ඒකුල් රයිට් ක්ලික් කරලා මේක මර්ජ් කර ගන්න ඕනේ. දැන් තමයි මේකේ වැදගත්ම කොටස තියෙන්නේ. ඒ තමයි මේ shape එක 3D කරන එක. ඒකට මම මේ shape එක සිලෙක්ට් කරලා 3D ටැබ් එකේ තියෙන මේ new 3D extrusion form selector layer කියන කොට ක්ලික් කරනවා. හරි ඒක දුන්නාට පස්සේ මේ වගේ interface එක තමයි දකින්න හම්බෙන්නේ. මෙතනදී ඔයාලා කරන්න දෙන පොඩි වැඩයි ඒක තමයි මේකේ shape preset එක මාරු කරන එක. ඒක රොමේ profile panel එකේ තියෙන shape preset එක පාවිච්චි කරනවා. මේ shape preset කියන දේ තියෙන ඊතල ක්ලික් කරපුවම ඔයාලා බලන්න පුළුවන් මෙතන preset අවිලා තියෙනවා හයක්. මෙතනින් අපේ වැඩේට හරියනම preset එක තමයි මේ inkscape shape එකයි මෙන්න මේ pillow inkscape shape එකයි. අපි මුලින්ම inkscape shape එක දාලා බලමු මේක මොන වගේ වෙනවද කියලා. ඔයාලා බලන්න බා inkscape shape එක දැම්මම මෙන්න මේ විදිහට තමයි cube එක හැදෙන්නේ. අපි දැන් මේ pillow preset එකක් දාලා බලමු ඒක කොහමද 3D වෙන්නේ කියලා. ඒතරල බලා ගන්නකොට මේක pillow එකක් විදිහට. ඒක එහෙම නැත්නම් කොට්ටයක් විදිහට ඉස්සරහට පිම්බිලා දිනවා. මේ වැඩේදී අපිට ඒ preset එක හරියන්නේ නැහැ කියලා ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන. ඒ නිසා මම inkscape shape එක මේකට දා ගන්නවා. හරි ඒක දාගෙන ආයෙ layer palette එකට යන්න ඕනේ. දැන් අපිට තියෙන මේ logo එක 3D කරන්න. ඒකත් කලින් වගේම තමයි logo layer එක select කරලා අර විදිහටම new 3D extrusion එකක් ගන්න ඕනේ. මේකෙදි මේ logo එකට අපි දෙන්න ඕනේ pillow inkscape shape එක. ඔයාලා බලනවා මේක 3D වල දින හැටි. ඔයාලට කැමති නම් මේකට inkscape shape එකම දාගන්න පුළුවන්. pillow inkscape shape එකට වඩා මේ inkscape shape එක හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා ඒක දාගන්නම. ඊළඟ වැදගත්ම දේ තමයි මේ shape එකක් හරි මොකක් හරි 3D කරද්දී ඒක shadow එකක් වෙනවා ඔටෝම. අපි ඒක අයින් කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ property panel එක උඩම තියෙන මේ catch shadow කියන එකටයි ghost shadow කියන එකටයි තියෙන දාලා වැටලා දෙන ටික් දෙක අයින් කරගන්න ඕනේ. හරි දැන් ඒකේ වැඩේ ඉවරයි. හරි ඊළඟට අපි අලුත් document එක open කරගන්න ඕනේ. ඒකට මම file new ගිහින් මේ window එක ගන්නවා. ඒකම bit එක 16ක් දීලා height එක 9ක් දීලා okay කරගන්නවා. ඊළඟට මේක background එක මම කලර් එකක් දාගන්නවා. මම මෙතෙන් දාගන්නේ gradient එකක්. ඒක දාගන්න මේ layer panel එක පල්ලෙහා තියෙන මේ icon එක click කරලා gradient කියන එක ගන්න ඕනේ. ඊළඟට එන මේ dialog box එකෙන් ඔයාලට කැමති විදිහට gradient එක දාගන්න පුළුවන්. මම මෙල් ග්‍රේඩියන්ට් එකක් අරගෙන යටට දාගන්න බ්ලැක් කලර්. නිල් කලර් එකට දාගන්නවා තද නිල් පාටක් වගේ. උඩට මම මේ තියෙන පාටම දීලා ඕකේ කරගන්නවා. ඊළඟට ආයෙත්තර අපි අලු කියුබ් එක රැන්න ඕනේ. දැන් අපි මේ හදපු මේ logo එකේ merge layer එකක් ගන්න ඕනේ. ඒකට මම layer panel එකේ background layer එක hide කරලා control එකයි alt එකයි shift එකයි e එකයි press කරලා මේකේ merge layer එකක් ගන්නවා. එතකොට ඔයාලා බලන්න පුළුවන් මේ වගේ merge layer එකක් ඇවිල්ලා තියෙනවා. අපි කරපු වැඩ ඔක්කොම එකට එකතු වෙලා දැන් මේ cube එක අපි අර ගත්ත අලුත් document එකට දාගන්න ඕනේ. මම මේක drag කරලා දාගන්නවා ඒකට. මේකට දාගෙන control plus t press කරලා ප්‍රී ට්‍රාන්ස්ෆෝමර් එකන මේක සයිස් කර ගන්නවා බ්‍රෙක් ග්‍රවුන්ඩ් එකට ගැලපෙන විදියට. මේ විදියට සෙන්ඩර් කරලා මම මේක තියා ගන්නවා. දැන් මේ කියුබ් එකේ ෂැඩෝ එකක් දාන්න ඕනේ. ඒකට මම මේ කියුබ් එක හිට කරලා කන්ට්‍රෝල් ප්ලස් ජේ ප්‍රෙස් කරලා ඩුප්ලිකේට් ලේයර් එකක් ගන්නවා කියුබ් එකේ. ඊට පස්සේ ෆ්‍රී ට්‍රාන්ස්ෆෝම් දා ගන්න කන්ට්‍රෝල් ප්ලස් ටී ප්‍රෙස් කරලා ඊට පස්සේ ඒ ලේයර් එක රයිට් ක්ලික් කරලා මේ පල්ලෙම තියෙන ටිල් වර්ටිකල් තියෙන එක ක්ලික් කරනවා.
ඊලාට මේක පල්ල ටැක් කරන්න ඕන ෂැඩෝ එක වැටෙන්න ඕන තැනට මම මේ ගාන වගේ දේ එන්ටර් කරනවා ඊට පස්සේ ලේයර් එක ඩිලීට් කරලා ෆිල්ටර්ස් වල තියෙන මේ ගාෂන් බර් කෙනෙක් ගන්නවා ඒකේ දිවල ගැලපෙන විදිහට මම දැන් බලියව මාරු කරන්න පුළුවන් මම බ්ලර් එක මේ ගානට දාලා ඕකේ කරනවා මේ වගේ ෂැඩෝ එකක් දාපුවා වට හොඳ ඉන්ඩෙක් ගන්න පුළුවන් මේ ෆොටෝ එකේ හරි වටත් මම අද කියලා දුන්න විදිහට ලේසියෙන් මේ වගේ ලෝගෝ හදා ගන්න පුළුවන් මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න තවදුරටත් කරන්න එපා ඒ වගේම පල්ලෙන් සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා බෙල් එකත් දබයන් ඔයාලා හැමෝටම ඔබ දවසක්